අපි ඔබට කිව්වා ගෙවත්තක් සැලසුම් කරන්න ස්ථිර සැලසුම් විදියක් දෙන්න බෑ කියලා. ඇයි ඒ? මොකද අපි කිව්වා ගෙවත්ත ඔබේ මගේත් අපි හැමෝගෙම එකිනෙකට වෙනස්. එහෙනම් අපි කොහොමද විවිධ වූ ගෙවතු තියෙන අපගෙට අපිට ස්ථිර සැලසුමක් දෙන්නේ? නමුත් අපිට එක දෙයක් කියන්න පුළුවන්. හොඳ ගෙවත්තක මෙන්න මේ කරුණු අඩංගු වෙන්න ඕනේ කියලා. ඔට ඒ අනුව අපිට මෙන්න මේ කරුණු හොඳ කරුණු අඩංගු විය යුතු කරුණු ඉලක්ක කරගෙන අපිට පුළුවන් ගෙවත්තක් හදන්න. හොඳ ගෙවත්තක ප්‍රධාන ලක්ෂණේ තමයි පුළුල් ආකාරයේ ජෛව විවිධත්වය. ඒ කියන්නේ මේක වෙන්න පුළුවන් භෝග ගොඩක් තියෙන්න පුළුවන් නැත්නම් භෝග සත්ව එකතු වෙච්ච සංකලනයක් වෙන්න පුළුවන්. ඔට මේක තමයි ගෙවත්තක ප්‍රධානම මූලික අංගය. විවිධ වූ මූලික භෝග අවශ්‍යතාවයක් සපුරා ගන්න අපිට පෝෂණයට ආහාර සුරක්ෂිතතාවයට හැමදාම නම් අපිට හැමතිස්සෙම ගෙවත්තෙන් ගන්න විවිධ වූ භෝග හැමතිස්සෙම තියෙන්න ඕනේ. මේක තමයි අපි කියන්නේ පුළුල් ජෛව විවිධත්වය අනිවාර්යයෙන්ම ගෙවත්ති තිබිය යුතුයි. අපේ කාලය, අපේ ශ්‍රමය, අපේ ධනය තමයි අපි ගෙවත්තර දාන ප්‍රධානම ආයෝජන තුන. නමුත් මතක තබා ගත යුතුයි ගෙවත්ත කියලා කියන්නේ පවුල් සංස්ථාවත් එක්ක සමගාමීව දිවෙන වගා පරිසරය. එහෙනම් අපි පවුල් කණ්ඩ අපි දරුවන් හදන්න මව්පියෝ එක්ක ඉන්න මේ කියන ප්‍රධාන ආයෝජන තුනම තමයි අපි යොදන්නේ. එතකොට අපිට එක විදියටම ඉලක්ක වෙනවා. මොකද්ද අපි කරන්නේ? පළවෙනියෙන් අපි පවුලේ කටයුතු කරනවාද නැත්නම් අපි ගෙවත්තට යනවාද? එහෙනම් මෙන්න මේ දෙක අපිට සමබර කරගන්න ඕනේ. ගෙවත්ත සරල අවම තාක්ෂණයන්ගෙන් යොමු කරන්න. අපි අධි තාක්ෂණයක් ගෙවත්තට දාන්නේ නැහැ. මොකද අධි තාක්ෂණයක් කියන්නේ වියදම් වැඩි දෙයක්. අපිට පුළුවන් වතුර ජල සම්පාදනය කරන්න. ඒ කියන්නේ ලිඳෙන් වතුර අරගෙන මල් බාල්දියෙන් දාගන්න. ඔබට පුළුවන් නම් ඔබට වියදම් කරන්න තියෙනවනේ. ඔබට පුළුවන් විසිරුන් ජල සම්පාදනය කරන්න. නමුත් බැරි වෙලාවත් එම අපේ මේ කියන සමාජ පරිසරයේ කාලය කලමනා කරගන්න බැරි වුණොත් අපේ ශ්‍රමය කලමනා කරගන්න බැරි වුණොත් අපි සමහර විට අර වියදම් කරන මුදල අපිට එක්තරා විදිහකට පියව ගන්න බැරි වෙයි ගෙවත්තේදී. මොකද සරල තාක්ෂණයක් නොවන හින්දා. එතකොට එහෙන් අපිට අවශ්‍ය වුණත් අපිට හිතා ගන්න බෑ අපි වියදම් කරපු දෙක අපිට පිරිමහ ගන්න පුළුවන් කියලා. නමුත් අපි සරල තාක්ෂණය යොදා ගත්තා නම් අපිට හිතෙන් අත්තර ගන්න පුළුවන් මම මේකට වැඩි වියදමක් කරෙත් නෑ වැඩි මහන්සියක් වුණෙත් නෑ කියලා. හැමතිස්සෙම මතක තියාගා යුතු එක් කරුණක් තමයි ගෙවත්ත පරිපාලනය කරන්න සරල අවම තාක්ෂණයන්ගේ ඒ එක ගෙවත්තක් නඩත්තු කළ යුතු එක්තරා කරුණක්.